නිකම් පොදුවේ රාජ්‍ය සේවය බරක් බරක් කියලා වැඩක් නැහැ. අපිට නම් පේන්නේ රාජ්‍ය සේවය නෙමෙයි මේ රටේ බර. මේ දූෂිත දේශපාලන වලල්ල. 1978 ඉඳන්ම අපේ රටේ දිගින් දිගටම දූෂණය දේශපාලනයට එකතු වුණා. හොරකම් වංචා දූෂණ. ඒක දවන්ත මහා සංස්කෘතියක් බවට පත් කරේ මේ රාජපක්ෂ පාලනය යටතේ. සිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධයෙන් වැඩ කරන ජනතා ව්‍යාපාරයේ විදියට රාජ්‍ය සේවකයෝ, පෞද්ගලික අංශ සේවකයෝ, වතු සේවකයෝ සහ විශ්‍රාමිකයෝ විදියට අපිට කරුණු කීපයක් කියන්න තිබෙනවා. පළවෙනිම කාරණය තමයි මේ අයවැය ඉදිරිපත් කරද්දී රටේ තිබුණේ මොන වගේ තත්ත්වයක්ද කියන එක. අයවැයකින් උත්තරේ ලැබෙන්න ඕනේ තත්ත්වයට රටේ ජනතාවගේ මොන වගේ ගැටලුද තිබුණේ, මොන වගේ ඉල්ලීම්ද තිබ්බේ, ඒ ගැටලු සම්බන්ධයෙන්, එම ඉල්ලීම් සම්බන්ධයෙන්, ජනතාවගේ යෝජනා සම්බන්ධයෙන් මේ අයවැයෙන් මොකක්ද ලැබුණු ප්‍රතිඵලය, මේක තමයි අපි අයවැය දිහා බලන දෘෂ්ටි කෝණය. එකක් තමයි දැවැන්ත විදියට ජීවන වියදම ඉහළ ගිහිල්ලා තිබුණා. ඒ නිසා ඒ ඉහළ ගිය ජීවන වියදම යන්තම් පියවා ගැනීම සඳහා රුපියල් 10,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් වෘත්තීය සමිති ව්‍යාපාරේ ඉල්ලා සිටි අපි විතරක් නෙමෙයි, ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයක් විතරක් නෙමෙයි, අපේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයේ පොදුවේ ඉදිරිපත් කරපු ඉල්ලීමක්. එතකොට ඒ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ රටේ විශ්‍රාමිකයන්ගේ බරපතල ගැටලු ප්‍රමාණයක් තිබුණා. ඒ ගැටලු කිසිවකට ආණ්ඩුව උත්තර සපයලා නැහැ. ඊළඟට පෞද්ගලික අංශය සම්බන්ධයෙන් එක වචනයක් මේ අයවැයේ නැහැ. වතු ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීම වෙනුවෙන් කිසිවක් ඇත්තෙම නැහැ. ඉතින් එහෙම ගත්තම පළමුවෙන්ම අපි කියන්න ඕන ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානය මේ අයවැය යෝජනා බාරගන්නේ නැහැ, අපි පිළිගන්නේ නැහැ. අපි මේවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්න ඕන දෙයක් තියෙනවා රටට. නිකම් වටෙන් යන්න දෙන්න බෑ. ආණ්ඩුව කියන්න ඕන, දැන් ආණ්ඩුවේ ඇමතිවරු මේක ආණ්ඩුවේ අයවැය නම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න අය ඒගොල්ලන්ගේ අයවැය නම් තවත් ප්‍රාදේශ සභා සභාපතිලා නගර සභාවල නගරාධිපතිලා මහජන නියෝජිතයෝ ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන අය පැහැදිලි කරන්න ඕන රටට රාජ්‍ය සේවය බර මොකද්ද කියලා. රාජ්‍ය සේවය බර මොකද්ද? දොස්තර මහත්තුරු වැඩිද? ඒක බරක්ද? කෑලි කරලා කියන්න ඕන, විස්තර කරලා. නිකන් යන්න දෙන්න බෑ. පොදුවේ හෙද සේවය මදිද? එහෙම නැත්නම් වැඩිද? ඒක බරක්ද? අපි අහන්න ඕන හෙද නිලධාරීන් මේ රටට බරක්ද? ඒගොල්ලෝ රාජ්‍ය සේවයේ කට්ටිය. එහෙනම් කියන්නේ ඒගොල්ලෝ ගැනද? එහෙම නැත්නම් සෞඛ්‍ය සේවයේ අනෙකුත් කාර්ය මණ්ඩල ගැනද? කවුරු ගැනද මේ කියන්නේ? තවත් පැත්තකින් එහෙනම් විදුහල්පතිවරු මේ රටට බරක්ද? ගුරුවරුන් මේ රටට බරක්ද? කවුද දැන් බර? එහෙම නැත්නම් අර ග්‍රාම සේවා වසමකට පත් කරලා ඉන්න පහුගිය කාලේ රැකියා දීපු විවිධ විදියට සමෘද්ධි නියාමකයෝ, ඊළඟට ගත්තම සංවර්ධන නිලධාරීන්, ඔය විදියට ගත්තම විශාල ප්‍රමාණයක් ඉන්නවා. කවුද බර? කොටස් කරලා කියන්න. මේ රටේ දැන් ලිපිකරුව බරක්ද? කවුද බර? එහෙම නැතුව නිකන් රාජ්‍ය සේවය බරක් 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 කිව්වට වැඩක් නැහැ. වෙන් කරලා විස්තර කරලා බරක් වෙලා තින්නේ කොහොමද, කොතනද, මොකක්ද කියන කාරණේ පැහැදිලි කළ යුතුව තිබෙනවා. එහෙම නැතුව නිකම් පොදුවේ රාජ්‍ය සේවය බරක් බරක් කියලා වැඩක් නැහැ. අපිට නම් පේන්නේ රාජ්‍ය සේවය නෙමෙයි මේ රටේ බර. මේ දූෂිත දේශපාලන වලල්ල. 1978 ඉඳන්ම අපේ රටේ දිගින් දිගටම දූෂණය දේශපාලනයට එකතු වුණා. හොරකම් වංචා දූෂණ. ඒක දවන්ත මහා සංස්කෘතියක් බවට පත් කරේ මේ රාජපක්ෂ පාලන යටතේ. ඒක තමයි දවන්තම ඉහළ සිට පහළ දක්වා යන දූෂිත දේශපාලනයක් නිර්මාණය කරේ. අපි අහන්න ඕන මේ රටේ ජනතාවගෙන් ඉතා පැහැදිලිව රාජ්‍ය සේවයද රටට බර, එහෙම නැත්නම් මේ දූෂිත දේශපාලනයද රටට බර කියලා. ජනතාව මේ දිනවල ඒවට හොඳට උත්තර දෙනවා. එනිසා රටට බරක් කළා දෙන්නේ රාජ්‍ය සේවය නෙමෙයි. ඒ වගේම කියන්න ඕන රාජ්‍ය සේවයේ යම්මෝ ශේෂ්ත්‍රයකට වැඩ නැත්තම් ඒගොල්ලන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වීමක් ඒගොල්ලෝ නැත්තම් ඒක ආණ්ඩුවේ වරද්ද. ආණ්ඩුවේ වරද්ද මිසක්
රාජ්‍ය සේවකයන්ගේ වැරද්ද වෙන්න බෑ. අපි දැක්ක සමහර විද්වතුත් මේවා ලියනවා රාජ්‍ය සේවය බරක් 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 කියලා. අපි අහන්න ඕනේ ඒගොල්ලන් කොයි කොටසද බර? කොයි කොටසද බර නැත්තේ? කොයි කොටසද එහෙනම් අහෝසි කරන්නේ? කාටද දැම්මේ කියන්නේ? කාටද අත තියන්නේ යන්නේ කොතෙන්ටද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. එනිසා සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේ රාජ්‍යංශේ පෞද්ගලිකංශේ වතු ශේෂ්ත්‍රේ විශ්‍රාමිකයෝ සියලු දෙනාම තමන් රාජ්‍ය සේවයේ හිටියත් නැතත් මේ බැසිල් රාජපක්ෂ මුදල් නැමැතිවරයාගේ මේ රාජ්‍ය සේවයේ රටට බරක් කියපු ප්‍රකාශයට දවන්ත විරෝධයක් දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම තමයි දැන් අය විවාද යනවා. අපි බලනවා මේ කියපු කාරණා සම්බන්ධයෙන් යම් සංශෝධනයක්වත් අයවැය විවාදයේදී තියෙයිද කියලා. ඒ කියන්නේ විවාදයෙන් පසු මේ අයවැය සම්මත කරනකොට යම් වෙනසක් වෙයිද කියලා. වෙනස් නොවනවා නම් අයවැය විවාදයක් අවශ්‍යත් නැහැ. එහෙනම් අයවැය දැම්මා සම්මත කරා ඉවරයි. විවාදයක් තියන්නේ අනිත් අයගේ මත අහන්න, වෘත්තීය සමිතිවල මත අහන්න, රටේ ජනතාව මොකද්ද කියන්නේ කියලා බලන්න, ඒ අනුව යම් සංශෝධන ඇතුළත් කරගන්න පුළුවන්ද කියලා ඒක සැලකිල්ලට ගන්න. යම් සංශෝධන ප්‍රමාණයක් මේ කියන කාරණාවලට ආවේ නැත්නම් 10000 ඇතුළුනේ නැත්නම් විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම් මේ වැඩි විෂමතාව පිළිබඳ බරපතල ප්‍රශ්නෙට විසඳුමක් නැත්නම් මේ වැඩි වෙලා තියෙන ජීවන වියදමට සාපේක්ෂව අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේක අත්හැරලා යන්න බෑ. අපිට සිද්ධ වෙනවා ජනවාරි වල ඉඳන් දවන්ත උද්ඝෝෂණ සහ ඒ වගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා රාජ්‍යංශේ පෞද්ගලිකංශේ වතු ශේෂ්ත්‍රේ විශ්‍රාමිකයෝ ඒකාබද්ධ අරගලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ජනවාරි මාසයේ සිට ආරම්භ කරන්න අපි සූදානම් කියන පණිවිඩෙත් ආණ්ඩුවට දෙන්න ඕන. දැන් මේ දවස්වල අපි ගමෙන් පටන් ගමු කියන වැඩසටහනක් යනවා. ඒ වෘත්තීය සමිති ව්‍යාපාරය නෙමෙයි. හැබැයි ඒ යනකොට අපි යනවා අපි පාමසි වලට ගියාම නගරේ ඒ පාමසි වල සියලුම දෙනා කියන්නේ බෙහෙත් මුල දෙගුණයක් අනිවාර්යෙන් වැඩි වෙලා තියෙනවා කියලා. බොහෝ දෙනෙක් කියන්නේ සමහර බෙහෙත් දෙගුණයටත් වඩා වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් විශ්‍රාමිකයා බෙහෙත් පෙත්ත ගන්න කොහොමද? රජයේ සේවකයාගේ ආදායම් වැඩි වෙන්නේ නැත්නම් පෞද්ගලිකංශ සේවකයාගේ ආදායම් වැඩි වෙන්නේ නැත්නම් ජීවන වියදම නම් දිගින් දිගටම වැඩි වෙන්නේ. හාල් මිල වැඩි වෙලා නම් සිමෙන්ති මිල වැඩි වෙලා නම් සියලුම දේ වැඩි වෙලා නම් ඉදිරියේදී දැන් තෙල් මිල වැඩි වෙනවා නම් ඊළඟට විදුලි බිල වැඩි වෙනවා නම් අයවැය අපිට ඉදිරිපත් කිරීමක් තියෙන්න ඕන. ඒ වැඩි වෙන ජීවන වියදමට අනුව වැටුපක් ලැබලා ජීවත් වෙන ජනතාවට යම් කිසි ආකාරයක සහනයක්. අපි දන්නවා මේ ප්‍රශ්නේ මේ ආණ්ඩුවට විසඳන්න බෑ කොහොමත්. හැබැයි යම් කිසි ආකාරයක සහනයක් ආණ්ඩුව ලබා දිය යුතුයි. එහෙම එකක් මේකේ නෑ. ඒ නිසා ආණ්ඩුව යම් වෙනසක් කරගන්නේ නැත්නම් ඉතා පැහැදිලි ජනවාරි වල ඉඳන් අපි රාජ්‍ය පෞද්ගලික වතු සියලුම වෘත්ති සමිති ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි දැනටම අපි සාකච්ඡා කරමින් තියෙනවා සියලුම වෘත්තීය සමිති සම්බන්ධ වෙච්ච ඒකාබද්ධ දවන්ත අරගලයකට වෘත්ති සමිති ක්‍රියාමාර්ග මාලාවකට මූණ දෙන්න රජයට ලෑස්ති වෙන්න කියන ප්‍රකාශය කරමින් විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයාට කියන්න ඕන රාජ්‍ය සේවය සම්බන්ධයෙන් එතුමා කරපු ප්‍රකාශය විග්‍රහ කරලා ඉදිරිපත් කරන්න කියලා. කවුද වැඩි? කවුද බර? ඒක අනිවාර්යෙන් මේ රටේ රාජ්‍ය සේවකයන් දැනගන්න අවශ්‍යයි. අපේ යෝජනාව තියෙන්නේ අපි ජනතාවට යෝජනා කරන්නේ වැඩ කරන ජනතාවට යෝජනා කරන්නේ බරක් වෙලා තියෙන්නේ මේ රටේ මෙන්න මේ දූෂිත පාලකයෝ, දුෂ්ට පාලකයෝ, හොරකම් වංචා වලින් යැපෙන ජනතාවගේ ධනය කොල්ලකන මේ දූෂිත දේශපාලනය තමයි මේ රටට බරක් වෙලා තියෙන්නේ. ඒක පළවා හරින්න මේ රටේ වැඩ කරන ජනතාවට පෙළ ගැහෙන්න කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ කරන්න කැමතියි.